එක කාරණයක් තිබ්බා. පික්සත් ජාතික පක්ෂයේ මහලේකම්තුමා ප්‍රකාශ කරලා තිබ්බා ඊළඟම මහමැතිවරණට යන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නායකත්වයෙන් කියලා. මම හිතන අපේ පක්ෂයේවත් කෘත්‍යාධිකාරී මණ්ඩලයේවත් සම්මේලනයේවත් ජාතික සම්මේලනයේවත් එවැනි තීන්දුවක් කරන්න තිබ්බේ නැහැ. ඒ සම්බන්ධව තමයි කමිටුවක් පත් කරේ. ඒ කමිටුවේදී අපි පැහැදිලිව ප්‍රකාශ කරා අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස මැතිතුමා නම් එතුමා මේ පක්ෂයේ නායකයා විය යුතුයි. අපි ඒක කරේ අර වගේ තීරණයක් කොහෙවත් ගත්තේ නැහැ. මම හිතන්නේ ඒ වගේ ප්‍රකාශයක් කිරීම සුදුසු නැහැ කියලා මම හිතනවා. ගියේ පෙරේදත් මම සිරිකොත මාධ්‍යමවත් තිබ්බා. අපේ රටේ පක්ෂයක් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක් වුණාම ඒ පක්ෂයේ මන්ත්‍රීවරු පක්ෂයේ සමාජිකයෝ පාක්ෂිකයෝ ඉල්ලන එක තමයි ක්‍රියාත්මක කරන්න ඕන. එක්සත් ජාතික පක්ෂයද බහුතරයේ ඉල්ලන්නේ සජිත් ප්‍රේමදාස මැතිතුමාව. ඒ වගේ මන්ත්‍රීවරු බහුතරයක් ඉල්ලන්නේ එතුමා ජන අගමැති අපේක්ෂකයානම් එතුමා පක්ෂ නායකයා කරන්න කියලා. ඒක එසේ විය යුතුයි කියලා අපි මෙතනදී ප්‍රකාශ කරමු. කමිටිය එකේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන්ගේ කමිටුවක් කියලා කිව්වේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරු විදිහට තලතා අතුකෝරාඩ මැතිනියත් මලික් සමරවික්‍රම මැතිතුමත් මමත් ඒ වගේම ලක්ෂ්මන් කිරියල්ල අපේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සභාපතිතුමත් ඒ වගේම වජිර අබේවර්ධන මැතිතුමත් සම්බන්ධ වුණා. ජ්‍යෙෂ්ඨ නොවන ආශු මාරෝසිංහ මැතිතුමත් සම්බන්ධ වුණා. නෑ, එතුමාට ඒ වගේ පක්ෂයේ වෙනි තීන්දුවක් අරන් නෑ. තීන්දුවක් ගන්න නැතුව එතුමා ඒ වගේ ප්‍රකාශයක් කිරීම වැරදි කියලා මම කියන්නේ. නෑ, බෙදිලා නෑ. නොගත්ත තීන්දුවක් ප්‍රකාශයට පත් කරාම ඒක නිවැරදි කිරීම මගේ යුතුකමක් වෙනවා. නැතිනම් පාක්ෂිකය බලයි මොකද්ද මේ කරලා තියෙන්නේ කියලා. පාක්ෂිකය නොමග යවන්න දෙන්න බෑ අපිට. එවැනි තීන්දුවක් ගත්තේ නැහැ කියලා මම කිව්වේ. එතුමා ඒක නිවැරදි කරන්න පුළුවන් නොකරන්න පුළුවන්. නමුත් පක්ෂයේ තුන එවැනි තීන්දුවක් ගත්තේ නැති වුණාම ජනතාව නොමග යවන්න නිසා පාක්ෂිකයෝ මම මේ වැනි ප්‍රකාශ කරේ. එතන අපි ඉල්ලීමක් කරන්නේ, අපි පක්ෂයෙන් ඉල්ලීමක් කරනවා කෘත්‍යාධිකාරී මණ්ඩලයේ කැඳවලා මේ තීන්දුවක් ගන්න කියලා ඒ කමිටුවේ නිර්දේශය කෘත්‍යාධිකාරී මණ්ඩලෙ ඉදිරිපත් කරා. සාමාන්‍යයෙන් නිවාස භාර දෙද්දී එතුමාට දෙනවා. මොකද ඒ අයගේ බඩු භාණ්ඩ තියෙනවා, දරුවෝ ඉන්නවා, සමහර මාසයක් හමාරක් කල් දෙනවා. මං අහනවා ඒ ජනාධිපති ලේකම්ගෙන් මං අහනවා පහුගේ අපේ ආණ්ඩු ඉන්න කාලේ මාස 11ක් නොවැම්බර් මාසේ ඉඳලා පහුගේ දෙසැම්බර් මාසේ ඉඳලා මේ ඊයේ පෙරේද වෙනකන් නිවාසවල හිටියා. නිවාස පාවිච්චි කරා, වාහන පාවිච්චි කරා. නමුත් අපි කලබල කරන්නේත් නැහැ. අපි තා ඉක්මනින් ඒව බාර දෙනවා. බලන්න අපි ඒවා තියාගන්නෙත් නැහැ, ඒවා පාවිච්චි කරන්නෙත් නැහැ. අපි මම නම් පාවිච්චි කරන්නේ නැහැ. මගේ වාහනේ අරලා තියෙනවා. ජනාධිපති ලේකම් මේ පැත්තත් බැලුවා නම් හොඳයි. අර පහුගිය කාලේ ඒගොල්ලෝ තියාගත්තේ ඒවා.
තාම අද වෙනකම් මේ කියන්නේ චන්ද කරෙත් ඒමයි. ඔයා කියන්න බලන්න පුතුමා ඉල්ලපු කට්ටිය පක්ෂේ බෙදීමක් නැහැ. පක්ෂේ 100%ක් කියලානේ සජිත් ප්‍රේමදාස ගම ඉන්න නායකයෝ. ඕකේ අද කමිටු වේදියා ප්‍රකාශ කරලා වේ තත්ත්වේ. අපි දන්න මේ රටේ ඉන්නවා ඩීල් දාන කට්ටිය ඉන්නවා. එක සැරයක් පක්ෂ ප්‍රශ්නයන් පස්සේ ආණ්ඩුවත් එක්කලා ඇස් වෙලා සිරිකොත තාරක් දැම්මා ඉස්සරහ. කාපටුත් කරා. නෑ කැමති එක්කනට තොප්පිය දාගන්න බලන්න. සියර සියක් 99ක් කිල්ලන. ඔව්. ඔව්. එතුමා අපේක්ෂකතුමා කියලා නායකයා බා. එතුමාගේ අපේක්ෂකත්වයේ සම්බන්ධව කවුරුත් මෙයා කරන්නේ නැහැ. නායකත්වයේ සම්බන්ධව තමයි මම අහන්නේ එක්කෙනෙක් අපේක්ෂකයා වෙන්නත් තව එක්කෙනෙක් නායකයා වෙන්නත් තවත් නායකත්ව කමිටුපත් කරන්නත් අවශ්‍ය නැහැ නේ මේක කිලින්ම සියලු බලතල දෙන්න ඕනේ එතුමාට. ඒක තමයි අපිට ප්‍රශ්න වෙලා තියෙන්නේ. අර ඊය ලියලා තිබිච්ච එක ගන්න කියන්නේ. අර අර මෙච්චර මේ ප්‍රශ්නේ උත්තර නෑ නේද? මං අහන්නේ මා ශ්‍රාත්තලම නෙවෙයි අපේක්ෂකත්වයේ එක්කෙනෙකුටත් නායකත්වයේ එක්කෙනෙකුටත් තවත් කමිටුවකුත් දාලා පුළුවන් ද මැතිවරණ ජයග්‍රහණය කරන්න. ඡන්දෙන් පස්සේ තව කෙනෙක් අගමැති වෙයිද දන්නේ. ඔව්. අනිවාර්යයෙන්ම තියෙනවා අපිට. මේ රජයේ තියෙන මැතිවරණයේදී කරපු ප්‍රකාශන දැන් ක්‍රියාත්මක වෙන ආකාරය අනුව මම හිතන්නේ මැතිවරණයට කතා කරපු හාමුදුරුවරුන් පළවෙනි සතිය ඇතුළත ආණ්ඩු විරුද්ධවම මාධ්‍ය ඉස්සරහා ගිහිල්ලා කතා කරන තත්ත්වයකට පත් වෙලා තිබ්බා. ඉතින් අපි ඒක යටතේ අපි කියනවා අපි 113න් එහා අපි ගන්නවා මේ මැතිවරණය. ඒක තමයි අපිත් අපිටත් ඕනේ මේක ඉක්මනට විසඳගන්න. පහුගිය ජනාධිපතිවරණේ කතා කරලා අන්තිම දවස් 40 තමයි අපේක්ෂකත්වයේ දුන්නේ. ඉතින් මේක වේලසෙනින් අරන් සංවිධානයේ අපිට යන්න ඕන පෙරමුණක්. නම්බර් 28 තියෙන එක. අපි මේ අපි එළියට බැහැලා මේ කතා කරන්නේ කල් මරන්න නැතුව මේක ඉක්මනට විසඳන්න කියන්නේ. අපි ඒක ඊයේ සාකච්ඡාවේදී කිව්වා වෙන සාකච්ඡා මොකුත් නැහැ. අපේ යෝජනාව මේක ජනතාව ඉල්ලන්නේ මේක. අපේ යෝජනාව කියන්නේ මේ තලතාතු කෝරළ මන්ත්‍රීතුමිය චන්ද්‍රානි බණ්ඩාර මන්ත්‍රීතුමිය අපේ අනිත් අයගේ ඉල්ලීමක් නෙවෙයි. මේ රටේ අති බහුතරයක් ජනතාව පාක්ෂික ඉල්ලන ඉල්ලීමයි අපි මේ කරන්නේ. සමහර අයට තමන්ගේ තනතුරු ආරක්ෂා කරගන්න එක එක දේවල් වලට මුවා වෙන්න ඕන වෙලා තියෙනවා. ඒගොල්ලෝ තමයි ඒවා කරන්නේ. නෑ මම නම් කියන්නේ මහලේකම් තුමා හොඳ මිනිස්සෙක්. හොඳ මිනිස්සෙක් නිසා හොඳ මිනිස්සෙක් නිසා තමයි මම අර කියපු දේ නිවැරදි කරේ. අපි එහෙම තීරණය කරන්නේ. ඔව් පුජ්ජනේ කිදේර අපේ නායකය අපි බොහොම ගරු කරනවා. නෑ දේශපාලනය කරන එක වෙනින් එකක් මනුස්සකම වෙනින් එකක්. අපි දන්නේ නැහැ නේ. දැන් මේ මම පොඩ්ඩක් මෙතුමෙන් අවසර අරගෙන නෑ මේ කියන්න මේක මෙතුමාට ඕනනම් දාගන්න පුළුවන්. දැන් මෙහෙමනේ අපි ගම්වලට යනවා අපේ පාක්ෂිකයෝ හම්බ වෙන්න. ඒගොල්ලෝ ගිය ගමන් අහන්නේ සමහරලාට ඇත්තටම අපේ අගමැතිතුමාට සමහර අය කියන යම් යම් කාරණා සම්බන්ධයෙන් අපි බොහොම කනගාටු වෙනවා. මොකද එතුමා එහෙම නැති නිසා මේක මේ කණ්ඩායම මේ ඌමනාවෙන් සජිත් ප්‍රේමදාස මහත්තයව පැරද්දුවා නේද? එහෙම නැත්තම් මේක පරද්දන්න වැඩසටහනක් තිබුණා නේද? මේ වගේ දේවල් කියනකොට අපේ පක්ෂය තුල අපිටත් ඇත්තටම අපි ඒගොල්ලෝගේ හිත හදන්නත් උනේ හරි අමාරුයි. ඉතින් මේක පුද්ගලයෙක් හැටියට අපි මේ පුද්ගලයා කියලා නම් කරන්න සූදානම් නැහැ. නමුත් මේ හැම එකක්ම අපිනේ ගම්වලට යන්නේ. අපිනේ අපේ පාක්ෂිකයෝ මුණගැහෙන්නේ.
එතකොට අපි මේ ඇත්තත් වෙන දේ අපි කිව්වේ නැත්තම් මීට වැඩිය බැරරුම් තත්ත්වයකට යන්න වෙයි රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ නායකත්වය යටතේ අපිට යන්න සිද්ධ වුණා. අපි මේ අපි මේ සාකච්ඡාව තියන්නේ කාරණාවක් වුණා කමිටුවේ හිටපු සමාජිකයේ ඊයේ ගිහිලා ප්‍රවෘත්ති සාකච්ඡාවක් තියලා තියෙනවා. ඒකේ කියලා තියෙන පරිණතභාවය ගැන. ඒ කියන්නේ මේගොල්ලෝ මේ වැඩේ නවත්තන්න හදන්නේ. ඉතින් ඒක නිසා තමයි අද මේ කිව්වේ ජනතාව දැනගන්න ඕන අපි කතා කරන්නේ මොනවාද? අපි කියන්නේ මොනවද කියලා ජනතාව දැනගන්න ඕන. ජනතාවට වහලා මුකුත් කරන්න බෑ. කොහොමද විශ්ව? ඒ මොකද ඒකේ තියෙන ප්‍රශ්නේ? බෑ කියලා දෙයක් නැහැ නේ. ඔව් කල්මැරිම් පරාජය හේතුව අපි තායික්මණින් මේක වෙනස් කරගන්න. අපි මේ පෞද්ගලික කරන ඉල්ලීමනේ මේ රටේ ජනතාව එක්සත් ජාතික පක්ෂයට පෙරමුණ්ඩ සජි ප්‍රේමදාස මහත්මයාට ඡන්දෙ දුන්න 55 ලක්ෂයක් කරන ඉල්ලීම අපි මේ කියන්නේ. මොකද ඔබතුමා ඇහුවේ? ඇයි කල්මැරිම් හේතුව රනිල් සජි ප්‍රේමදාස මහත්මයාට අපේක්ෂාවක් දෙන්න? ඉතින් අපි නෙවෙයිනේ කල්මරන්නේ. ඔබතුමාලා ඕන දෙයක් ඉදී තියාගන්න. නෑ දැන් මෙහෙම එකක් තියෙනවා. අපිට ඔකට උත්තර කියන්න පුළුවන්. හැබැයි අපි ඇත්තටම අපි තුන්දෙනාම සහ අපේ පක්ෂයේ අපි කණ්ඩායම අපි හැමතිස්සෙම බලන්නේ මේ පක්ෂයේ කවුරුත් බේද බින්න කරන්නවත් කට්ටියක් ඉවත් කරගන්නවත් එහෙම වැඩසටහනක් මේකේ කොහෙවත් නෑ. ඇත්තටම සජිත් ප්‍රේමදාස මන්ත්‍රීතුමාගේ එහෙම කොහෙවත්ම නැහැ. එතුමාට ඕනේ මේක මේ අපි මේ එක ගමනක් යන්න. ඉතින් කල්මැරීම සම්බන්ධයෙන් මේ මේ මම හිතනවා පක්ෂේ මහලේකම්වරයා හැටියට අකිල විරාජකාරිය සම්මන්ත්‍රීතුමා උත්තරයක් දෙයි. කල් මරණ අයගෙන් අහන්න ඕනේ ඒකල් මරන්නේ. අපෙන් අහන්න එතු. ප්‍රොමිස් තුටි. Yeah.